එන්රි මාත්‍යටයි අශෝක කුමාරයාමිටයි අතීතය අමතක වුණාට මොකද මේ ජිනදාස මහමට අතීතය අමතක වෙලා නැහැ චෝටි මැණිකේ මගේ කරුමෙට මට නැති වෙච්ච මගේ කෙල්ල අමායයි छोटी मैनी के सुधु मैनी के मैं आई इकट एक पेलट स्तोप पे इंदला अपे विजिनी बतकाओ पे हटी मट ताम मतकाई छोटी मैनी के एह मट सुधु मैनी के छोटी मैनी के मगे दरोगा आना है तमंगे दरुवंट पदपलिच्ची करंड मौदे मौपियंट बै चूटी मेनिके अम्मा अप्पा सैंपलेट सर्नेलिसागी केलंगा माव सतासा रुपया गांट नुदा चूटी मेनिके किलिम एविल्ला मगें करुनु कारना अप्वेग्यन अम्मा अप्पा मटा अरी संतोष ගමේන්ට හතරන් ටිකට ඉන්න චූටි මැණිකේට කතාවක් හදන්න ඉඩ නොතියා මෙතනින් වෑන් එකට නැග්ගලා ගේ ගාවින් ගින් බස්සනවා නෑ මම මේ පුස්තකාලෙට යන ගමන් ආවේ මට මේ ටික පයින් යන්න පුළුවන් චූටි මැණිකේ මයගිට පය ගැව්වට පස්සේ මං කොමේ යාපව් පයින් යවන්නේ දෝලාවක් නැති පවට තියන වාහනෙන් අරි ගිහිල්ලා බස්සන් දෙපෑ යව් මම ඔය ලයිබ්‍රරි ගාවෙන් දාන්න දාලා දාලා විතරක් මදි ඒ රාජකාරිය කරලා හවර වෙලා ගෙවල් කිට්ටුවෙන් ගිහිල්ලා බස්සන් ඩෝනි මං යන්න ජිනදාස මාමි बुद्ध सरनाई අපි මේ දරුවේ හැදුවේ ඇහි මූණේ තියාගෙන මහත්යෝ එහෙ උකට මෙහෙම දේවල් මේ අසරණ ගෑණිටයි මටයි උහුලන්ට අමාරුයි දැන් ලොකු ළමයට විතරක් නෙමෙයි ප්‍රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි තත්ත්වයක් අපිටත් උදා වෙලායි තියෙන්නේ පාරට බහින්න බෑ පාලම බෝක්කුවක් ගන්න මේ දරුවගේ පින්තූර වලම මඩුව මෝට්ටුවක් ගන්න කඩේකට ගොඩ වෙන්න විදිහක් නැහැ. පත්තරවල මුල් පිටු වලට වෙලා මේ දරුවා විරිත් තන ඉන්නවා. මේ ඔක්කොමත් හරි. රටතොට විස්තර දැනගන්න ටීවී එක දැම්මහම මේ දරුවා වියතකින් දෙහකින් විලි වහගෙන අරම මේවා විකුණනවා. ඇත්තටම මහත්යෝ මගේ දරුවට මහත්යම මේ මොකද කළේ මගේ දරුවා මේ තත්ත්වයට වැටුනේ මට හැදිච්ච කාලකන්ණි ලෙඩේ හින්දා නේද කියලා මට මතක් වෙනකොට මට මගේ බෙල්ල මිරිකගෙන මැරෙන්න හිතෙනවා මහත්යෝ අපි මේ දරුවට දොස් කියනවා හැම නෙමෙයි
මේ දේවල් මෙහෙම වෙනවා කියලා මේ දරුව දැනග හිටියා නම් වේලපහමේ විනාශය නතර කරන්න තිබුණා. ඒ දූලගේ අම්මා මෙච්චර දෙයක් වුණාට පස්සෙත් හිතේ එකක් තියාගෙන වෙන එකක් කතා කරන්නේ. මන්නම් මගේ දරුවට වෙච්ච දෙයට එහෙම පිටින්ම දෙස් දෙවල් තියන්නේ වෙන කාටවත් නෙමෙයි. මේ ළමයාට මොනවාද දන්නවා අම්මා රප්පච්චි කියන්නේ? දැන් අපේ හෙන්රි මහත්තයා ඉන්නේ ඇත්ත යුද්ධ තේරුම් කරන්න පුළුවන් තත්වික නෙවෙයි සුදුමෙනිකේ. තේරුණාද? මම්මගේ දරුව හැදුවේ පන්සලක බෝපැලයක් ගන්නට පරිස්සමට මහත්තයෝ. මොන හිතකින්ද මහත්තයයි අතරණ දරුවගේ ජීවිතේ මේ විදිහට හැදි කරලා දැම්මේ? හිතර දුකක් වේදනාවක් දැනුණත් අපි වෙනුවෙන් මෙච්චර දේවල් කරපු අයියට කොහොමද අපච්චි ඔහොම කතා කරන්නේ? අම්මටයි අප්පච්චිටයි සැරවෙන්න එපා මා. අම්මයි අප්පච්චි හරි. වැරදුනේ මට. වැරද්ද කළේ මම. මම මේ අපේ සුදු මහත්තයා කරනවට කියනව නෙවෙයි. ඔය අපේ හෙන්රි මහත්තයාගේ කුමාරි හාමිගේ හිතේ තියෙන්නේ අපේ මහත්තයා දවසක අහක බැලුවොත් සුදු මැණිකට යන කල දසාවක් නැති වෙයි කියන බය. මුකුත් නැත්තම් මේ දෙන්නට පැත්තකට වෙලා හුරතල් වෙන්න කියන්නේ. පාර මිනිස්සු යනවා. මෙතන වෙච්ච දේ ගැන අගක් මුලක් නොදෙන කියපු කතාවක හැටි. බොන්නෝක පැත්තකින් තියලා පල්ලෙහාට ගිහිල්ලා පුංචි මාත් එනවද කියලා බලහා. එනවනම් ජෝතිපාල මාත්‍යාගේ සින්දුවක් කියා. නේනවනම් මම මිල්ටන් මාත් එකක් කියන්නම් ඈ. නේනවගේ නම් මොන එකකටද බං සින්දු? මගේ යකා උසන්නතු පල්ලෙහාටලා හිටා.
සිම් එක බලලා නම්බරේ හොයන්න කිව්වාම මොකද්ද මොය ඔතන ඔබ කරන්නේ ෂුවර් එකටම ඌ ඇම් එක හොයනවා ඇති ඇම් එක නොදන්න එකා කොහෙද ඇම් එකෙන් ඉන්න නම් හොයන්නේ ඇජිලි දසයි අපි මේ කරන්න යන වැඩේ ඉක්මන් වැඩි නැද්ද මං අහන්නේ මොකද්ද ඉක්මන් වැඩි නෑ මං කියන්නේ දිනේ අයියා දැම්ම මහේන්ද්‍ර මහත්තයට කතා කරලා ඔය නෑකන් අග්ගිස්සන්න ගියාම මේ රත්තරන් ටිකට කෙරෙන්න යන වැඩේ හබක් වෙන්නේ නැත් ඈ නොකියවට මටත් ඕකම හිතුණා නෑ මං කිව්ව දිනේ අයියා මේ පුංචි මහත්තයගේ චූටි මණිකගේ කතන්දරේ ඉවරයක් වෙන්න ඉස්සෙල්ලා ඒක මහේන්ද්‍ර මහත්තයගේ කනට වැටෙනකොට අර මුලින් කියපු නෑකමට නරකක් වෙන්නේ නැද්ද මං අහන්නේ ඔව් ඉතින් මේ කේස් එක දැනගත්තම මිනිහා දන්න දාංගයට ඔක්කොම දාලා පුතාගේ මගුල නතර කරනවා ජින්දාස අයියා ඉතින් හරිනේ වරෝ මට කෙරෙන්න ඕනෙත් ඒකමනේ මගේ කොල්ලගේ චූටි මැණිකගේ පළයිලව්ව ආරංචි වුණාම එකට දුසිමක් මලත් සුදු මැණිකේව කසාද බඳින්න මහේන්ද්‍ර මාත්‍ය ඉඩ දෙයිද බං ඒගොල්ලෝ එම ගාමරා ගන්නකොට මාව බල්ලා මාක්කෙකට දාපු එන්රි මාත්‍යයි යසෝ කුමාරියාමි නොකිරෙන ලොකු දුවගේ මගුල ගැන ඉතලා අඳා වැළපෙන්න ගනි ආන්න එතකොට ඕගොල්ලන්ගේ ජිනදාස අයියා එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් මරලා එයින්දම බය නැතුව මහේන්ද්‍ර මාත්‍යාගේ නම්බරය බලා ඔන්නෝක මයේ බඩ උඩින් තියා Hello? Noni. Hello? බන්දු අතමිට කාසි පණන් හොඳ ඇටි තියනවා නං හිටගෙන දිව්‍ය ලෝකේ මවන්නම් කියලා ගාංකෝ මාත්‍යගේ අතේ තියෙන ෆෝන් එකට කෝල් එක අපි කඳු නොවෙමු උනුන් පර යානගෙන සුනිල දිය ධාර වෙමු එකම ගඟකට වැටෙන කියලා ඔන්න
මයි මාත්‍යයි තිමස්සිනෝ වෙන තැනට වැඩිය සැත්තෙලා. අනේ අඩුම ගානේ කොහොමද කියලාවත් අහන්නකෝ මාත්‍යෝ. අතකට නූගතා වෙච්ච මම තුරතෝන්චියක් නැතුව කතා කරනකොට උගතා වෙච්ච මාත්‍යා ආගින් නැතුව වෙන මක්කරන්නද නේද?